සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ GKFO කසුන් YouTube channel එකත් එක්ක. බන්ධනාගාර නියාමකවරුන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2008 පසුගිය ප්‍රශ්න පත්‍රය විවරණය කිරීමේ වීඩියෝ සීරීස් එකේ 9 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, මුල් වීඩියෝ ටික බලලා නැත්නම් එකේ ඉඳලා ඔක්කොම පිළිවෙලට බලාගෙන ඉන්න. මොකද මගින් මැදදි සම්බන්ධ වුණා මම මේක බලන්න ගත්තොත් තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා මේ මුල ඉඳලම බලාගෙන ඉන්න. ඉතින් අපි යමු අද අපිට මොනවද කතා කරන්න තියෙන ප්‍රශ්න කියලා. හරි. මෙන්න මේ දෙක තමයි ප්‍රශ්න. නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබන ප්‍රධාන ශාස්ත්‍ර ගණන කීයද කියලා අහනවා. ඊළඟට අහනවා 17 වෙනි ප්‍රශ්නේ විදිහට පෘථුවියේ ජීවය පිළිබඳ මත ඉදිරිපත් කළ ලොව ප්‍රකට ශ්‍රී ලාංකික විද්‍යාඥයා දෙදෙනා වන්නේ කියලා. මෙන්න මේ විද්‍යාඥවරුන් 4 දෙනා, මේ මහාචාර්යවරුන් 4 දෙනා දීලා තියෙනවා. ඉතින් අපි මුලින්ම 16 වෙනි ප්‍රශ්නේ කතා කරලිමු. නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබන ප්‍රධාන ශාස්ත්‍ර ගණන. මේ ප්‍රශ්නේ ඔගොල්ලන්ගේ පේපරේ තිබුණ නිසා මේකෙන් අදහස් වෙන්නේ නොබෙල් ත්‍යාගය පිළිබඳ සිදුවන යාවත් කාලීන වීම. ඔගොල්ලන්ගේ විභාගෙදි වැදගත් වෙනවා. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා මේකෙන්. ශාස්ත්‍ර ගණන කොච්චරක්ද කියලා අහනවා. මම මේක විවරණය කරලා දෙනවා. ඒ වගේම තමයි 2023 වර්ෂයේ නොබෙල් ත්‍යාගලාභීන් කවුද කියලා මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට දෙනවා. එහෙනම් අපි යමු මේ විදිහට. නොබෙල් ත්‍යාගයේ ආරම්භය ගැන මම හිතුවා පොඩ්ඩක් කියලා හිටියොත් හොඳයි කියලා. නොබෙල් ත්‍යාගය ස්කැන්ඩේනියානු කමිටු විසින් විද්‍යාත්මක දියුණුවක් ඇගීම සඳහා වාර්ෂිකව පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මානයකි. ඩයිනමයිට් සොයාගනු ලැබූ ස්වීඩන් ජාතික රසායනඥ ඇල්ෆ්‍රෙඩ් නොබෙල්. ඔන්න වැදගත් කාරණාව ඩයිනමයිට් හොයාගත්තේ කවුද කියලා. එතනින් අපි දන්නවා ඇල්ෆ්‍රෙඩ් නොබෙල්ගේ අවසන් කැමැත්ත මත 1885 දී නොබෙල් ත්‍යාගය පිහිටවන ලදී. එහෙනම් නොබෙල් ත්‍යාගය පිහිටවන ලද්දේ කවුද කියලා හෙව්වත් ඒත් දැන් අපිට පිළිතුරක් දෙන්න පුළුවන්. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය සහ සාමය උදෙසා වූ ත්‍යාගය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ 1901 දී. එහෙනම් නොබෙල් ත්‍යාග ලබා දීම ආරම්භ කරන ලද්දේ කුමන වර්ෂයේ සිටද? දැන් ඔයගොල්ලෝ දන්නවා උත්තරේ 1901. ඒ කියන්නේ එහෙනම් 1901 දීත් හැබැයි මෙන්න මේ මාතෘකාවන්, මෙන්න මේ විෂයන්, මෙන්න මේ ශාස්ත්‍රයන්ට විතරයි නොබෙල් ත්‍යාගය දෙන්නේ. මොනවද? භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය සහ සාමය. මෙන්න මේ ශාස්ත්‍රයන් පහයි. එහෙනම් 1901 දී නොබෙල් ත්‍යාගය ලබා දෙන්නේ ශාස්ත්‍රයන් පහකට. දැන් අපින් විභාගෙදී අහන්නේ 2008 දී. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගෙන් අහන්නේ 2023 දී. එහෙනම් ඒ වෙනකොට කීයක් තියෙනවද කියලා අපි බලමු. ඊළඟට මෙහෙම වෙනවා. ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 1968 දී හඳුන්වා දුන්න අතර 1969 දී ප්‍රථම නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගය ප්‍රදානය කරන ලදී. මුල්ම නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගය ලබා ගන්න ලැබුවේ රැග්නා ෆ්‍රිච් සහ ජෑන් ටින්බර්ගන් යන අයයි. එහෙනම් අද වෙනකොට නොබෙල් ත්‍යාගය ලබා දෙන ශ්‍රේෂ්ඨයන් කීයක් තියෙනවද? ශ්‍රේෂ්ඨයන් 6යි. එතකොට බලමු අපි ශ්‍රේෂ්ඨයන් 6ක් තියෙන්නේ 4 වෙනි පිළිතුරේ. ශ්‍රේෂ්ඨයන් 6ක් තියෙන 4 වෙනි පිළිතුරේ. මෙතන මම පිළිතුර 3 කියලා දාලා තියෙනවා. එතන මගේ වැරදිලා ශ්‍රේෂ්ඨයන් 6යි. එහෙනම් පිළිතුර 4 තමයි මෙතන වෙන්න ඕන. හරිද? පිළිතුර 4. ඒත් කමක් නැහැ. පිළිතුරේ අංකයෙන් වැඩක් නැහැ. ශ්‍රේෂ්ඨයන් කීයද? ශ්‍රේෂ්ඨයන් 6යි. සම්පූර්ණ ශාස්ත්‍රයන් 6යි අද වෙනකොට. එහෙනම් නොබෙල් ත්‍යාගයේ මුලින්ම දීම ආරම්භ කරන ලද්දේ 1901. ආරම්භයේදීම නොබෙල් ත්‍යාගයේ ශාස්ත්‍රයන් කීයකට ලබා දුන්නද? ශාස්ත්‍රයන් 5යි. වර්තමානයේ වන විට නොබෙල් ත්‍යාගයේ ශාස්ත්‍රයන් කීයකට ලබා දෙනවද? ශාස්ත්‍රයන් 6යි. ඊළඟට නොබෙල් ත්‍යාගයේ ලබා දීම ආරම්භ කරන ලද්දේ කවුද? ඇල්ෆ්‍රෙඩ් නොබෙල්. ඊට පස්සේ ඩයිනමයිට් සොයාගත්තේ කවුද? ඇල්ෆ්‍රෙඩ් නොබෙල්. ඔන්න ওই ටික අපි දැන් දන්නවා. එහෙමනේ ආයිමත් අහන්න පුළුවන් ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කරන ලද්දේ කවදා ඉඳලද? ඉතින් ඔය ප්‍රශ්න වල පිළිතුරු මේ ස්ලයිඩ් එකෙන්ම ඔයගොල්ලන්ට, මේ වීඩියෝ එකෙන්ම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. අපි යමු ඉදිරියට. මෙන්න ඔයගොල්ලන්ගේ විභාගයේදී වැදගත්ම වෙන කොටස. මේ කොටස් හතර ගැන මේ මාතෘකා හයිනුත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන නොබෙල් ශ්‍රේෂ්ඨ තමයි. සාමය සඳහා නොබෙල් ත්‍යාගය ලැබුණේ කාටද?
සාහිත්‍ය සඳහා නොබෙල් තියාගේ ලැබුණේ කාටද? 2023 වර්ෂයට අදාළව කියන දේ මතක තියාගෙන තමයි විභාගෙට යන්න ඕනේ. ඉතින් ඔන්න අපි බලමු 2023 රසායන විද්‍යාව සඳහා පිරිනමන ලැබන නොබෙල් තියාගේ විද්‍යාඥයන් තිදෙනෙකුට ලැබුණා. ඒ කවුද? මොංගි බැවින්ඩි, ලුයිස් බෲස්, ඇලෙක්සි එකිමෝ. මෙන්න මේ තුන්දෙනාට නොබෙල් සඳහා 2023 වර්ෂයේ රසායන විද්‍යාව සඳහා නොබෙල් තියාගේ ලැබුණා. ඒ මොකටද? ඔවුන් ඒ සඳහා තේරීපත්ව ඇත්තේ ක්වොන්ටම් තිත් නිපැයුම සහ සංශ්ලේෂණය වෙනුවෙන්. ඒ කියන්නේ ක්වොන්ටම් තිත්, ඒ කියන්නේ ක්වොන්ටම් ඩොට්, ආලෝකයේ කොටස් වලට කඩලා. ඉතින් ඒ මූලධර්මයට අනුව, ඒ මූලධර්මයට තමයි මෙන්න මේ තුන්දෙනාට නොබෙල් 2023 වර්ෂයට අදාළ රසායන විද්‍යා ත්‍යාගය ලැබෙන්නේ. වීඩියෝ එක නවත්, ඒ කියන්නේ ස්කිප් කරලා හරි, ඒ කියන්නේ ලියාගෙන නේද, සටහන් කරගෙන විභාගයට සූදානම් වෙන්න. ඊළඟට යනවා අපි අන්න 2023 වෛද්‍ය විද්‍යාව සඳහා වෙන නොබෙල් ත්‍යාගය කාටද ලැබුණේ කියලා බලන්න. කව කාටද ලැබිලා තියෙන්නේ? හංගේරියාවේ කටලින් කරිකෝ සහ ඇමරිකාවේ ඩ්‍රියු වීස්මන් තේරීපත්ව තිබෙනවා. ඇයි මේ දෙන්නට නොබෙල් කායික විද්‍යාව, එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ? ඇයි මොවුන් කොවිඩ් වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා mRNA තාක්ෂණය තුලින් පළමු එන්නත සොයා ගැනීම හේතුවෙන් තේරීපත් වී තිබෙනවා. එහෙනම් මේ කාරණාව වැදගත්. ඉතින් ඇයි මේගොල්ලන්ට හම්බුනේ? කාටද හම්බුනේ? දැන් ඔයගොල්ලෝ දන්නවා. අපි යමු ඊළඟ ශ්‍රේෂ්ඨය. මෙන්න මේක වැදගත්. අනිවාර්යෙන් මේක අහන්න පුළුවන්. නොබෙල් සාමතියාගේ ලැබුණේ කාටද කියලා තමයි අපි දැන් මේ බලන්න යන්නේ. සිරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන නාර්ගේස් මොහමඩ් 2023 නොබෙල් සාමතියාගය දිනාගෙන තිබෙනවා. නොබෙල් සාහිත්‍යතාගේ ජයග්‍රාහකයා ලෙස නෝර්වේජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියෙකු වන යෝන් ෆොසේ, හරිද? යෝන් ෆොසේ නම් කර තියෙනවා. එහෙනම් මොකටද මේ නොබෙල් සාහිත්‍යතාගය ලැබෙන්නේ? ස්වීඩන් ඇකඩමිය බ්‍රහස්පතින්ද, ඔක්තෝබර් මාසේ බ්‍රහස්පතින්ද කියා සිටියේ, එය ඔහුගේ කිව නොහැකි දේ වෙනුවෙන් හඬක් ලබා දෙන නව්‍යකරණීය වූ නාට්‍ය සහ ගද්‍ය රචනා වෙනුවෙන් පිදෙන බවයි. ඒ කියන්නේ අපිට වචන වලින් කියන්න බැරි හිත ඇදිවන අදහස් උලුප්පා දක්වන ආකාරයේ සාහිත්‍ය කෘතීන්ට තමයි මෙයාට මේ ත්‍යාගය ලැබෙන්නේ. මේ ඔගලන්ට දැන් පේන නම් දෙක අනිවාර්යෙන් මතක තියෙන්න ඕන ඔගලන්ගේ විභාගයේදී. ඒ මොනවද? නොබෙල් සාමතියාගේ සඳහා නොබෙල් සාමතියාගේ නාර්ගේස් මොහොමඩ්ට, නොබෙල් සාහිත්‍යතාගේ ජෝන් ෆොසේ කියන ඔන්නෝ නම් දෙක මතක තියෙන්න ඕන. ඊළඟට මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියකු වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩන්ට හිමි වෙලා තියෙනවා. ආර්ථික විද්‍යා ත්‍යාගය එතකොට කාටද? ක්ලෝඩියා ගෝල්ඩන්ට. ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවයේ හැගීමට ලක් කරමින් ඒ මාතෘකාව ඒ දේ කරපු නිසා යාට හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මේවා. ඊළඟට වැදගත් දෙයක් තමයි ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගයේ දිනු තෙවැනි කාන්තාව වෙන්නේ මෙයා. ඒකත් වැදගත් දෙයක්. ආර්ථික විද්‍යා ත්‍යාගය දැන් අපි දන්නවා 1968 දී ආරම්භ කරාට 1969 ඉඳලා ත්‍යාගය ලබා දෙනවා. ඒ ලබා දුන් වර්ෂයක් පාසා ලබා දුන් ත්‍යාගයේ නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාගයේ දිනාගත් තුන්වෙනි කාන්තාව තමයි මේ ක්ලෝඩියා ගෝල්ඩින් කියන්නේ. ඊළඟට ෆිසික්ස් 2023 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය පියරේ ඇගොස්ටිනි, ෆ්‍රෙන්ක් ක්‍රවුස්, ඇන් ලුයිස පෙත පිරිනැමීමට භෞතික රසායන සහ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග සඳහා නිර්දේශයන් ඉදිරිපත් කරන රෝයල් ස්වීඩිෂ් ඇකඩමි ඔෆ් සයන්ස් තීරණය කළා තියෙනවා. එහෙනම් ෆිසික්ස් සඳහා කාටද? පියරේ ඇගොස්ටිනි, ෆෙරෙන්ස් ක්‍රවුස්, ඇන් ලුයිලිය, මේ තුන්දෙනාට. ඒ මොකටද? ඒ පදාර්ථයන් තුළ පවත්නා ඉලෙක්ට්‍රෝන ගතිකත්වය අධ්‍යයනය කළ හැකි ඇටෝ තප්පර කාල පරාසයෙන් යුතුව ප්‍රකාශ ස්පන්දන උත්පාදනය කිරීම වෙනුවෙන් කළ අත්දැක බැලීම අගෙමි. ඒ කියන්නේ තප්පරෙන් 10-8න් එකක්, 10-18න් එකක්, තප්පරෙන් 10-18න් එකක් අතර කාලය තුළදී පදාර්ථයන් තුළ පවතින ඉලෙක්ට්‍රෝනවල චලනය ගතිකත්වය වෙනස් වීම අඳුන්වන හොයාගත්තට තමයි ෆිසික්ස් වලට නොබෙල් ත්‍යාගයේ 2023 දී මේ තුන්දෙනාට ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේවා මතක තියාගන්න. ඕනම කරුණු හොයලා දුන්නා. ඒක වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. අපි යනවා ඊට පස්සේ අපේ ඊළඟ ප්‍රශ්නය.
මේ ප්‍රශ්නේදී මේ මේ විදිහම ප්‍රශ්නයක් ඉදිරියේ සම්බන්ධ අපිට ලැබෙ මුණ ගැහෙනවා. ඒක නිසා මම මේකේ පිළිතුරට අදාළ වෙන විද්‍යාඥයන් දෙදෙනාගෙන පුළුල් විස්තරයක් දෙන්න. මේකේ පිළිතුර වෙන්නේ බීහාසි මහාචාර්ය සිරිල් පොන්නප්පේරුව මහතා සහ ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා. ඒ කියන්නේ BC තියෙන තුන්වෙනි පිළිතුර. මම කියන්නම් මේගොල්ලෝ ජීවය පිළිබඳ මත ඉදිරිපත් කිරීමේදී කරන ලද කාර්යයන් මොනවද කියලා. හරි, මුලින්ම මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ගැන අපි ඉගෙන ගනිමු. එයාගේ වෙන්නේ මෙහෙම. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජනේලයේ මත තිබී සත්ව ප්ලවාංගයන් හමුවීමෙන් සමග පෘථිවිය ජීවය ඇතිවීමට පිටසක්වල බලපෑමක් තිබී ඇතැයි යන මතය තවදුරටත් අහුරු වන්නේ යැයි බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ජීවවිද්‍යා සඳහා වන ආයතනයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසනවා. ඒ කියන්නේ මෙහෙමයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන්නේ අභ්‍යවකාශනේ. ඉතින් ඒකේ ජනේලයේ තිබිලා ඇල්ගි කියන සත්ව ප්ලවාංග. ඒ කියන්නේ ඒක පිරිසිදු කරන කෙනෙකුට හම් වෙනවා. එනවා ඒක ගිහිල්ලා පරීක්ෂා කරලා බලද්දී ඒගොල්ලෝ අඳුනගන්නවා මේ තියෙන සත්ව ප්ලවාංග කියලා. එතෙන්දී මෙන්න මේ චන්ද්‍රා වික්‍රමසිංහ කියනවා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන ජනේලයට කොහොමද මේ ජීවි ප්ලවාංග එන්නේ? අපි දන්න දෙන්නේ විශ්වය කියන්නේ රික්තයක් මොකුත් නැහැ කියලානේ. එහෙම කියලත් කොහොමද මේ සත්ව ප්ලවාංග එන්නේ කියලා. ඉතින් අන්න එතෙන්දී චන්ද්‍රා වික්‍රමසිංහ කියනවා මේ ජීවය කියන දේ පෘථුවියට මේ ජීවය කියන දේ එන්නේ මේ අපේ ලෝකයේ ඇතුලේ හටගත් දෙයක් නෙමෙයි වෙනත් රටකින්. වෙනත් රටකින් නෙමෙයි වෙනත් ග්‍රහ ලෝකයකින්. එහෙම නැත්නම් වෙනත් විශ්වයේ වෙනත් මොකක් කොහේ හරි කොමඩි සව පිටසක්වලකින්. කොහොමද එන්නේ? ඉතින් අපේ උල්කාපාත කඩම් වැටෙනවා, ওই විදිහේ දේවල් වෙනවනේ. ඉතින් ඒ එනකොට ඒවත් එක්කම අපේ පෘථුවියට වැටිලා මේ ජීවය ඇති වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. එයා චන්ද්‍රා වික්‍රමසිංහ ජීවයේ සම්භාව්‍ය පිළිබඳ කරන මතය එයා ওই විදිහේ තමයි. එයාගේ මතය තමයි කෙටියෙන් ගත්තොත් ජීවය පිටසක්වලකින් වෙනත් ග්‍රහ ලෝකකින් අපේ පෘථිවියට ඇවිල්ලා තමයි ජීවය ඇති වෙලා තියෙන්නේ කියන මතය තමයි එයා දරන්නේ. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ වැන්නවුන් විශ්වාස කරන්නේ මෙම ප්‍රාථමික ජීවීන් පෘථිවියට පැමිණ ඇත්තේ පිටසක්වල සිටය කියයි. මෙම න්‍යාය විද්‍යාලව හඳුන්වන්නේ පැන්ස්පර්මියා ලෙසයි. මොකක්ද එහෙනම් මේ පැන්ස්පර්මියා න්‍යාය යනු? පැන්ස්පර්මියා න්‍යාය යනු පෘථිවියට ජීවය පිටසක්වලින් පැමිණීම කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. මහාචාර්ය වික්‍රමසිංහට අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මත තිබී සත්ව ප්ලවාංග හමුවීම යනු කිසිදු සැකයක් නොමැතිවම ජීවය පිටසක්වල සිට පැමිණ ඇතැයි තහවුරු කරන්නකි. ඔහුට අනුව මිනිස් අපද එක්තරා ආකාරයකට පිටසක්වල ජීවියෝය. මේ තමයි එතුමාගේ ජීවය සම්බන්ධ පිළිබඳ මතය. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ දේ දන්නවා. ඔයගොල්ලෝ මේ වෙනකන් දැනන් ඉන්නේ නැතුව දැන් නම් දැනගත්තේ කමෙන්ට් එකේ දාන්න. ඊට පස්සේ මහාචාර්ය සිරිල් පොන්නප්පේරුව නම් විද්‍යාඥයා එයා මොනවද ජීවය සම්බන්ධ පිළිබඳ දරන්නේ කියලා අපි දැන් බලමු. මෙයා මොකද කරන්නේ? ඔහු නාසාහි ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාඥවරයෙක්. හරි. ඇපලෝ මෙහෙම මගින් ගෙන ආ චන්ද්‍රපාෂාණ නියැදි විශ්ලේෂණයේ නාසා ආයතනය විසින් පත් කරන ලද කමිටුවේ ප්‍රධානියා තමයි මෙයා. ඉතින් අපි දන්නවා ඇපලෝ මෙහෙම ගිහිල්ලා නේද හඳට ගොඩ බහලා පස් නියැදියක් අරන් එනවා. ඉතින් ඒ අරන් එනකොට ඒ පාපු අරන් ආපු පස් නියැදිය පරීක්ෂා කරන්න කමිටුවක් පත් කරනවා. එහෙම නැත්නම් මණ්ඩලයක්. ඒකේ ප්‍රධාන ධූරය දෙන්නේ කාටද? මෙන්න මේ මහාචාර්ය සිරිල් පොන්නප්පේරුව මහතට. ඊළඟට ජීවේ සම්භාව්‍ය වීම සඳහා පර්යේෂණය සිදු කළ විද්‍යාඥයෙක්. එහෙනම් මෙයා ඒ ගැනත් පර්යේෂණ සිදු කරපු විද්‍යාඥයෙක්. ඉතින් ඔන්න ඔය දෙන්න තමයි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහ මහාචාර්ය සිරිල් පොන්නප්පේරුව. මේ දෙන්න තමයි ජීවේ සම්භාව්‍ය පිළිබඳ මත ඉදිරිපත් කරන විද්‍යාඥයන්වරයා දෙන්න වෙන්නේ. අපිට දීලා තියෙන පිළිතුරු 490. එහෙනම් අපිට පිළිතුරු පීහාසී ගන්න පුළුවන්. ඊට පස්සේ එහෙනම් ඔන්න අපේ අද දවසේ වීඩියෝ එකත් ඉවරයි. අපේ channel එක සාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. අලුත් දේවල් ඔයගොල්ලෝ මේකෙන් ඉගෙන ගත්තා නම් comment section එකේ දාන්න මොනවද ඔයගොල්ලන්ගේ අදහස් කියලා. තව තව යෝජනා මොනවද කියලා දාන්න. යාළුවන්ටත් share කරන්න. ඉක්මනින් subscribe කරන්න. ඉතින් දිගටම සම්බන්ධලා ඉන්න මම ඉක්මනින් තවත් වීඩියෝ එකකින්, ඒ කියන්නේ තවත් ප්‍රශ්න වලින් ඔයගොල්ලන්ගේ ළඟට එන්නම්.